ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත නිරෝධායන ඇඳිර නීතිය 13 වන සඳුදා අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ සහල් සහසීනි සඳහා උපරිම සිල්ලර මිලක් වෛද්‍ය අනුමැතිය ලද වහ පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ජනපති කියයි COVID in the Sandahae Pavasamin, Darwan gave Turturikutakarna Vyacha Kalyak, Antarjale Idrisati Ede, Dainika COVID Marana, Siedakwa Aduvia Heki, Visesaknya Vaidya, Manil Kakiai Haidenukuta Pihien and Sri Lanki Keku, Navasilante, Police Swedipaharin Maruta, ISIS Mata Deruku Bavata, Heliway Polonarwe, Mahamol Himian Samaga, Ekangata, Raja Milata, Sahal Den Ekangaway ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත දැනට පවත්නා නිරෝධායන ඇඳිර නීතිය සැප්තැම්බර් 13 වන සඳුදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්ධන රැස්වීමේදී මෙම තීන්දුව ගනු ලැබුවේ වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් කාණ්ඩවල පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමට ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා Panavatibu Nirodhaina Indri Nithia, Labana Haivanada Dakwa, Kriatmakavan Bava, Min Pere Dan Batibuna, Covid Kare Sadaka Balakaya, other Perverwe, Jonathi Pativariage, Pradhana Fin Raspune, Indri Nithia Sambandin, Idri Kriya Marga Ganimatai. Then at a Pavatna Indri Nithia, September Dahatuna, Aluma Hatra Dakwa, Dhirga Kirimata, Ehidi Tiranaker Nulebua. Ednat Kurana Vedapilivili, Pragatia Saha Idri Kriya Marga Pilibanda, Dhirga Vashen, Sanka Chavata Lakvu Atara, Aurdu Visat Visinamia Tatra Vyaskande, Ednat Kurane, Idri Sati Deka. Kalia Tulata, Avasan Kirime, Avashota Vekrehida, Mehdi Visheshavadhania Kyomuvuna, Vaidya Anumatiya Lada Vahama, Adala Vyas Kandavala Pasuna, Pasal Sesunta, Pfizer in the Labadi Matahekia Vati Bavada, Jonathipativaria Santahan Kurativeneva, Andriniti Dirga Kirima Sampandin, Yudhamudapati, General Shavindra Silva, Mahata, Melissa Adhas Palakala, Ada Atigaru Janatumage Pradana Twin Pavati, Koit Karisadaka Balaka Raswi Medi. අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා මෙම නිරෝධායන ඇඳිරි නීතිය එළඹෙන 13 වන සඳුදා උදෑසන 4 දක්වා දීර්ඝ කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් මේ අවස්ථාවේදී පැහැදිලි කරා මේ වන විටත් වයස අවුරුදු 30ට වැඩි ශ්‍රී ලාංකීය ජනතාවට ලක්ෂ 88කට වැඩි ප්‍රමාණයක් එන්නත් දෙකම ලබා දීමට කටයුතු කරලා තිබෙනවා ඉතින් ඒ අනුව යම් යම් දිස්ත්‍රික්කවල සුළු වශයෙන් හෝ එන්නත් Well, අඩුපාඩුකම් තිබුණා නම් එළමෙන පස්වන දින ශ්‍රී ලංකාවට තවත් මිලියන 4ක සයිනෆාම් එන්නත් ලැබීමට නියමිතව තිබෙනවා ජනාධිපතිතුමා ඒ එන්නත් වලින් එම අඩුපාඩු ඇති දිස්ත්‍රික්ක වලටත් එන්නත් ලබා දීමට ඒ අවස්ථාවේදී ක්‍රියා කරනු ලැබුවා ඒ අනුව පස්වෙන්දා සිට සතියක් වැනි කාලයක් තුලදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සියලුම දිස්ත්‍රික්ක වල ඉන්න වයස අවුරුදු 30ට වැඩි ජනතාවට එන්නත් ලබා දීමට කටයුතු කිරීමට ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක්ද නිකුත් කර තිබුණා මෙම කාලය තුල සෞඛ්‍ය රෙගුලාසි පිළිපදිමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙසයි එහි සඳහන් වැත්තේ කොවිඩ් එන්නත්කරණය සඳහා යයි පවසමින් වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ යම්කිසි පිරිසක් ව්‍යාජ ලෙස එකතු කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩා මහතා ප්‍රකාශ කරනවා පාසල් දරුවන් සඳහා Pfizer in the Labadin Less, Rajay Vaidin Ladharin Gay Sangamed, Janati Pativariagin, Ilati Beneba. Sanjar Nasima Nisilisa Kriatmaka Uwenam, Elemena Satyatula Covid Marna Siedakwa Pahatavet Nuete, Sri Lanka Vaidya Sangame Upa Sabhapati, Vishishaknya Vaidya Manilka Sumanitilaka Mahata Pavasanaba. Then Covid Sampurna Vartava. COVID Mardana එන්නත ලබා දීමටයි පවසමින් අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ගේ තොරතුරු යම්කිසි පිරිසක් ව්‍යාජ ලෙස රැස් කරමින් සිටින බව අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. ඒ සඳහන් වෙන්නේ වසංගත රෝග විද්‍යාංශය මගින් මෙම තොරතුරු එකතු කරන බවට පැහැදිලිව කියන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයවත් වසංගත රෝග විද්‍යාංශයවත් මෙවැනි තොරතුරු එක්ස්ට්‍රැස් කිරීමක් සිදු කරන්නේ නැහැ කිසිම කෙනෙක් මෙවැනි ප්‍රශ්නාවලි වලට සමන්ගේ තොරතුරු සපයන්න දෙපා විදේශගත වීමට නියමිත අයට විශේෂයෙන් ලබා දිය යුතු ෆයිසර් එන්නත් මාත්‍රා සැලකිය යුතු ප්‍රමාණයක් හම්බන්තොට ප්‍රදේශයට යැවීම පිළිබඳ මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා
හම්බන්තොට විතරක් නෙවෙයි අපි මන්නාරමටත් ඕක යවුවා. ෆයිසර් එන්නත විදේශවලට යන අයට දීමට කියලා විශේෂයෙන් වෙන්කිරීමක් කරලා නැහැ. නමුත් අපි දන්නවා අපේ පාලනයෙන් තොර ලෝකයේ රටවල් වලින් මේ එන්නත ලබා ගන්නා අය පමණක් තමා ඒ රටවල් වලට නිරෝධායනයෙන් තොරව ලබා ගන්නයේ කියන එක යම් යම් යන පුද්ගලයින්ට දැනුම් දීලා තියෙනවා. එවැනි පුද්ගලයින් සඳහා ඒක විශේෂයෙන්ම ඉගෙන ගැනීම සඳහා යන අයට ප්‍රමුඛත්වය දීලා ඒ කටයුත්ත කොහොමත් කෙරීගෙන යනවා. මේක මේ තවත් ඉදිරියේ අනෙකුත් වයස්කණ්ඩ කාණ්ඩවල කටායම් වලට දිස්ත්‍රික්ක පුරාම මේක ව්‍යාප්ත වෙනවා. ඒ ලැබෙන එන්නත් ප්‍රමාණය අනුව තමයි ඒක ඒ දිස්ත්‍රික්ක වලට දීමට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. මේ අතර ෆයිසර් එන්නත වයස අවුරුදු 12යි 18යි අතර පාසල් දරුවන්ට ලබා දිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. සාකච්ඡාවට සහභාගී වෙලා හිටිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා වෙන වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විශේෂඥ වෛද්‍යතුමා පවසලා තිබුණා ඔක්තෝබර් මාසයේදී රටට අලුතෙන් ෆයිසර් එන්නත් මිලියන 4ක් පමණ ලැබෙනවා කියලා. ඒ අනුව බලන විට පැහැදිලිව පේනවා 12යි 18යි අතර වයස් කාණ්ඩයේ ඉන්න පාසල් දරුවන්ව එන්නත් කරණය කිරීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් ප්‍රමාණය පහසුවෙන් අපිට ලබා ගන්න පුළුවන් ඔක්තෝබර් මාසයේ වෙන විට. පැවති සංචරණ සීමා නිසි අයුරින් ක්‍රියාත්මක වූයේ නම් එළමෙන සතිය තුළ දෛනික කොවිඩ් මරණ 100 දක්වා අඩු විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපසභාපති මනිල්ක සුමනතිලක මහතා පවසනවා. දිනකට මිය යන ප්‍රමාණය 100කට අඩු ප්‍රමාණයකට හෝ ඉදිරි සතිය තුල වගේ අඩු වෙයි කියලා අපේ බලාපොරොත්තුව. දැනට තියෙන රෝග ව්‍යාප්ත වන ප්‍රතිශතය සහ ඒ රෝගීන් ප්‍රමාණය අනුව අපි අධි රතු කලාපයක් හැටියට තමයි ශ්‍රී ලංකාව නම් කරලා තියෙන්නේ. සංචාරකයන්ට පැමිණෙන්න සුදුසු කොළ කලාපයක් බවට පත්වන්න නම් දිනකට හඳුනා ගන්න රෝගීන් ප්‍රමාණය 950කට පමණ අඩු වෙන්න ඕනේ. ඊළඟට අපි කරන පරීක්ෂා වලින් 2.5% අඩු ප්‍රතිශතයක් තමයි ඒ පරීක්ෂණ වලින් හඳුනා ගන්න තත්වයකට පැමිණියොත් අපිට කොළ කලාපයක් බවට පත් වෙන්න පුළුවන්. කොවිඩ් ආසාදිතව සිටි යුද්ධ හමුදා බ්‍රිගේඩියවරයෙකුද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. 53 හැවිරිදි එම නිලධාරියාට කොවිඩ් හා ඩෙංගු රෝගය එකවර වැළඳී තිබෙනවා. ඊයේ වැලිගම එන්නත ගන්න ගිය ජනතාවට ඉහළ පොලිස් නිලධාරියෙකු පොළු වලින් පහර දෙන ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව අද ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මාලිකාර් මහතා පැවසුවා. එන්නත් ගහන්න ගිය කට්ටියට සමහර තැන්වල ගුටි කන්නත් සිද්ධ වෙනවා. දැන් මේ මිනිස්සු ගියේ මිනී මරන්න, හොරකම් කරන්න, කුඩු විකුණන්න, ස්ත්‍රී දූෂණ කරන්න නෙමෙයි, පණ බේර ගන්න. එන්නත් ගහන්න ගිය කට්ටියටත් ගුටි කන්න වෙන තත්ත්වය තුළම හදිසි නිල දාපු මානසිකත්වය මොකක්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. මරණ ආසාදිතයින් සේම කොවිඩ් එන්නක්කරණය පිළිබඳව නිවැරදි තොරතුරු වාර්තා කිරීමට මාධ්‍ය ආයතනයක් ලෙස අප බැඳී සිටිනවා. එසේම කොවිඩ් රෝගයෙන් අපේ රටේ ජනතාව ගලවා ගැනීමේ සෞඛ්‍ය අංශ ප්‍රයත්නයට සහය දීමද වගකීමක්. එහිලා අපගේ ප්‍රවෘත්ති විකාශය තුළ සාධාරණ කාලයක් වෙන් කිරීමට අප දිගින් දිගටම ක්‍රියා කරන බව ප්‍රේක්ෂක ඔබ ඉතා හොඳින් දන්නවා. මේ දැනුවත් කිරීමේ විශේෂ වාර්තාව ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකාරිණී අංජනා කරුණාරත්නයි. කොවිඩ් වෛරසයට ලෝකයේ ගොදුරුවන්නට පටන්ගෙන දැන් වසර දෙකකට ආසන්න වෙමින් තිබෙනවා. අද කොවිඩ් මර්ධනය සඳහා ඇති ප්‍රධානතම විසඳුම එන්නත්කරණයයි. අඩුම වශයෙන් එන්නත් වර්ග 10ක්වත් මේ වන විට ලෝකය තුළ භාවිතා වෙමින් තිබෙනවා. එන්නතගත් පුද්ගලයින්ට සමහර විට කොවිඩ් වැළඳුනත් මරණ අඩුවනවා. රෝග ලක්ෂණ උග්‍රවීම ඉතා දුර්ලභව සිදුවන්නක්. රටේ සමස්ත ජනගහනයම කඩිනමින් එන්නත්කරණයට ලක් කිරීම හිතන තරම් පහසු නෑ. ඊට හේතුව අපටද ලෝකයේ වෙනත් රටක් නිෂ්පාදනය කරන එන්නත් මත යැපීමට සිදුවීමයි. ලෝකයේ ඇති හැකි ධනවාදී රටවල් නිෂ්පාදිත එන්නත්වලින් වැඩි කොටසක් තමන් සතු කර ගන්නවා. ඉන් පසුවයි අපට යම් කොටසක් මිලදී ගැනීමට හැකිවන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩ්නම්ට පවා මේ තත්ත්වය පාලනය කරගන්න හැකි වී නැහැ. අපේ රටේ සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට එන්නතදී අවසන් කිරීමට එළඹෙන මාර්තු මාස දක්වා කලගතවන බවයි රජය පවසන්නේ. එන්නත ලැබෙන තෙක් සහ එන්නත ලබාගත් පසුත් පිළිපැදිය යුතු යහපත් සෞඛ්‍ය පුරුදු කිහිපයක් තිබෙනවා. මේ සෞඛ්‍ය පුරුදු ගැන අප දැන් ඕනවටත් වැඩියෙන් දන්නවා. නමුත් අවාසනාව සමාජයේ සමහර අතලොස්සක් මේ අනිවාර්ය පුරුදු සලකන්නේ නැතිව ක්‍රියා කිරීමයි. අද නැවතත් ඒ වැදගත් අත්‍යවශ්‍ය පුරුදු කිහිපය ඔබට මතක් කරන්නට කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිණී පුෂ්පා රම්‍යානිද සොයිසා අප හා එක් වුණා.
එන්නත ඔබ සුරක්ෂිත කරනවා වගේම මුව ආවරණය ඔබට දැඩි ආරක්ෂාවක් ලබා දෙනවා. ඒ නිසා මුව ආවරණයක් ඔබ පළඳන විට ඔබ අත් දෙක හොඳින් සෝදගන්න. එසේ නැත්නම් මෙවැනි සනීපාරක්ෂක දියරයකින් අත් දෙක නිසි පරිදි පිරිසිදු කරගන්න. ඒ ඉතාමත් අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඔබ දන්නවනේ තප්පර 20ක් මතු පිට මේ විදියට අතැඟිලි පටලා ඉන්පසු මුළු අතේ ඇඟිලි සියල්ලම ඉතාම හොඳින් පිරිසිදු කරගන්න. ඉන්පසු ඔබ භාවිතා කරන මුව ආවරණය ගන්න. ඔබ දන්න මෙවැනි මුව ආවරණ පළඳීමේ මෙතන තියෙනවා යම්කිසි තඹ පටියක්. ඒ තමයි ඔබේ නාසය වැහෙන්නට ඕනේ. ඒ පළඳිය යුත්තේ නාසය, මුඛය, නිකට. ඒ ත්‍රිත්වයම ඔබ වසහගත යුතුයි. නමුත් මේ භාවිතා කරන්න සුදුසු වන්නේ පැය 4-6 වගේ කාලයක් පමණයි. ඉන්පසු නැවතත් අධික පිරිසිදු කරා ඔබ පටි වලින් අල්ලාගෙන එය වසා ඇති කසල බඳුනකට දාන්න අමතක කරන්නට එපා. මතක තබා ගන්න මෙය ඉතාමත් අවදානම් කාල පරිච්ඡේදයකයි අප ඔබ ජීවත් වන්නේ. රටක වගකීම ඉෂ්ට කරනවා වගේම අපි රටවැසියන් ලෙස අපේ වගකීම ඉෂ්ට කළ යුතු අත්‍යවශ්‍යම කාල පරිච්ඡේදයයි මේ. එන්නත අනිවාර්යෙන්ම ගත යුතුයි. එන්නත ගත් පමණින්ම ඔබට රෝගය බෝවන්නේ නැති බව හෝ ඔබෙන් රෝගය තව අයෙකුට බෝවන්නේ නැති බවට විශේෂ සහතිකයක් නැහැ. එන්නත ගත්තත් ඔබ අනිවාර්යෙන්ම මුව ආවරණ පැළඳීම සහ දෑත් විෂ බීජ හරණය සිදු කළ යුතුමයි. මේ සෑම පුරවැසියෙකුගේම සමාජ වගකීමක් නොව පවුල් වගකීමක් බවට අප යෝජනා කරන්න කැමතියි. තමාට තම දූදරුවන්ට තම පවුලට ආදරය කරන පුද්ගලයෙකු තුළයි සමාජ වගකීම පවතින්නේ. ඒ නිසා අප ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් ජය ගැනීම සඳහා ඔබට සහ ඔබේ පවුලට ආදරය කරන පුද්ගලයෙකු ලෙස ක්‍රියා කරන ලෙසයි. කොරෝනා හමුවේ අන්තකාරය මකා ආලෝකයේ එක් කිරීම උදෙසා පහන් දල්වා කරනු ලැබූ ප්‍රාර්ථනය අද සිදු කෙරුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනාවේ අන්ධකාරය මකා ආලෝකයේ එක්කිරීම උදෙසා පහනක් දල්වා කරනු ලැබූ ප්‍රාර්ථනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවැත්වුණා. ඒ සවස 6:30ට. ඊට සමගාමීව රටපුරා ප්‍රාර්ථනාවේ පහන් දැල්වීම සිදු කෙරුණා. සමගි ජනබලවේගේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා සහභාගී වූ පහන් පූජා වැඩසටහන පැවැත්වුණේ බිබිල මැදගම ආනන්දාරාම විහාරස්ථානයේදී. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සහභාගී වූ ආශිර්වාද පහන් පූජාව පැවැත්වුණේ අලකොළදෙණිය විහාරස්ථානයේදී. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සහභාගී වූ මාවතගම පහන් පූජා පින්කම අද පැවැත්වුණේ මාවතගම සමගි ජනබලවේග පක්ෂ කාර්යාලයේදී. මැදවචිය සමගි ජනබලවේගයේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සහභාගී වූ පහන් පූජාව පැවැත්වුණේ රඹෑව බෞද්ධ මධ්‍යස්ථානයේදී. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සියත ප්‍රවෘත්ති සමගින්. මකුළු දැල්වල පැටලෙන්නේ මැස්සන් වැනි කුඩා කෘමීන්. මකුළු දැල්වල පැටලුණු අලි ගැන නම් අපි අහලා නැහැ. සමහර වැටලීම් ගැන ලැබෙන තොරතුරු එක්කයි අපට මකුළු දැලේ පැටලෙන මැස්සන් සහ පැටලෙන්නේ නැති අලි ගැන මතක් වුණේ. අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වීමෝල් හිමියන් සමග සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණීමට පාරිභෝගික සේවා අධිකාරිය සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ක්‍රියා කළා. වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට දඬුවම් දීම සඳහා සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමු වර කියවීම සඳහා ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පවසනවා. මේ අතර සීනි සහ සහල් සඳහා ඊයේ රාත්‍රියේ සිට උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදන දෙකක් නිකුත් කළා. රජයේ සෑහෙන කාලයක සිට සහල් මිල පාලනය කරන්න දැඩි උත්සාහයක නිරත වනවා. ප්‍රධාන පෙළේ මෝල් හිමියන් සමග බරපතල සාකච්ඡාත් අපදුටුවා. එහෙත් සහල් මිල පහත හෙලන්න හැකි වුණේ නැහැ. ඊට හේතුව ලෙස සෑම විටම රජයේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේ මෝල් හිමියන්ගේ මාෆියාව කියලයි. ඒ අතරවාරයේදී සීනි හිඟයක් ඇවිත් මිල ඉහළ ගියා. පුදුමයට කාරණය සීනි බද්ද 7.25කට අඩු කර තිබියදී සීනි හිඟයක් ඇති වී මිල ඉහළ ගියේ. වරාය තුලත් විශාල සීනි කන්ටේනර් සංඛ්‍යාවක් හිර වී තිබෙන බව වාර්තා වුණා. ඒ අතර වාරේ සීනි ගබඩා හොයමින් රට පීරන්න වුණේ. ඒ විදිහටම සහල් ගබඩාත් හොයන්න පටන් ගත්තා. අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ මෝල් හිමියන් වටලන බව මුලින් සඳහන් වුවත් පසුව ඔවුන් සමග එකඟතාවයකට පැමිණි බව වාර්තා වනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ සහල් මෝල් සංකීර්ණයකට අත්‍යවශ්‍ය සේවා කොමසාරි
අමාත්‍යවරයා සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු වැටලීම් නිලධාරීන් පැමිණියා. එහිදී එකඳු දිස්ත්‍රික් මාධ්‍යවේදියෙකුට හෝ ඇතුළු වීමට එහි සිටි ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබා දුන්නේ නැහැ. අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් අතිරේක ලේකම්වරයා පැවසුවේ රජයේ පාලන මිලට ඔවුන් සතු සහල් වෙළඳපළට නිකුත් කිරීමට එකඟ වූ බවයි. අයිතිකරුවන් සමග සාකච්ඡා කරේ අතරම මේ රජයේ මේ වැඩපිළිවෙල යටතේ ඊයේ දින නිකුත් කරපු ගැසට්ටිවිදේ සදාන් මිල ගණන් අනුව මේගොල්ලන් එකඟතාවය අතරම කතා කරේ. අතරම මේගොල්ලන් අද දින උදේ සාකච්ඡාද එකඟ වුණා එකට. ඒ අනුව අද දින සිට මේ මිලට හාල් වෙළඳපොළ නිකුත් කරන්න ඒගොල්ලෝ එකඟ වුණා. තව ප්‍රධාන මෝල් ටිකටත් අද දවසේ පුළ යන්න තමයි මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ මිල නියාමනයට අනුව සුදු සහ රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. සුදු සහ රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98ක මිලක්ද නියම කෙරුණා. සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා නියම කර ඇති මිල රුපියල් 103ක්. එමෙන්ම කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක්ද නියම කර තිබෙනවා. සුදු සීනි කිලෝවක් සඳහා උපරිම තොග මිල රුපියල් 116ක් වන අතර සිල්ලර මිල රුපියල් 122ක්. පැකට් කළ සුදුසීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක්. දුඹුරු හෝ රතුසීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතුසීනි කිලෝවක මිල රුපියල් 128ක්. මේ අතර බාණ්ඩ මිල පාලනය සඳහා නව නීතිය ඇතුළත් පනත් කෙටුම් පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකීවන්න මහතා අද ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මුළු ලෝකයේම වසංගතයකට මුහුණ දීලා තිබෙන මෙවැනි අවස්ථාවක විශේෂම අත්‍යවශ්‍ය සේවා බාණ්ඩ පිළිබඳව ලෝකයේම දැවැන්ත මිල ඉහළ යාමකට ලක් වෙලා තිබේ. ඒ අනුව අපේ රටෙත් ඒ තත්ත්වය ඒ ආකාරයෙන්ම පවතිනවා කියන එක අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය අපි අවබෝධ කරගෙන තිබෙනවා. අපි උත්සාහ කළා පාරිභෝගික අධිකාරියේ තිබෙන නීති රීති වෙනස් කරන්න, විශේෂයෙන්ම දඩමුදල වැඩි කරන්න. ලබන අඟහරුවාදා ඒ දඩමුදල වැඩි කිරීම සම්බන්ධව සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමිනි මර කියවීම සඳහා ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකාවට ආවේනික සියලුම සත්ව සහ ශාක සංරක්ෂණය කිරීම සඳහා වන රතු දත්ත ලැයිස්තු දෙකක් අද එළිදක්වනු ලැබුවා. ශ්‍රී ලංකාවේ සපුෂ්ප විශේෂ 1496ක්ම තර්ජනයට ලක්ව ඇතැයි රතු දත්ත වාර්තාවේ සඳහන් වනවා. එසේම ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂ 12ක් වඳ වියාමේ තර්ජනයට ලක්ව ඇති බවද වාර්තා වනවා. හුදෙක්ම මීට ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වඳ වියාමේ තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ව කොට්ටාස පමණක් නොවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඒ රතු දත්ත ලැයිස්තු දෙක එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමින් සෑම වසර පහකටම වරක් රතු දත්ත පොතෙහි නව සංස්කරණයක් සකස් කළ යුතුව තිබෙනවා. ඒ අනුව මේ වන විට නව දත්ත සංස්කරණය ආරම්භ කර ඇති බවයි පරිසර අමාත්‍යවරයා පවසන්නේ. බොහෝ විට රතු දත්ත පොත යනුවෙන් හඳුන්වන්නේ වඳවීමේ සහ තුරන්වීමේ තර්ජනයකට ලක්ව ඇති වෘක්ෂ ලතා සහ සතුන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවයි. නමුත් ශ්‍රී ලංකාවෙන් හමුවන සියලුම සතුන් සහ ශාක සංරක්ෂණය සඳහාද රතු දත්ත වාර්තාව යොදා ගන්නා බව අමාත්‍යවරයා පවසනවා. මේ වන විට පක්ෂීන්, ශීරපායින්, උරගීන්, කුහුඹුවන්, මීමැස්සන්, මිරිතිය කකුළුවන් ඇතුළු විශේෂ 11ක් සම්බන්ධයෙන් රතු දත්ත ලැයිස්තුව සැකසීම අවසන් වී තිබෙන බවයි මෙහිදී අනාවරණය වුණේ. තවත් විශේෂ 12ක් පිළිබඳව විශේෂ අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සපුෂ්ප විශේෂ 3087ක් තිබෙනවා. ඉන් 1496ක්ම තර්ජනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙම බොහොමයක් සපුෂ්ප විශේෂ මහනුවර, රත්නපුර, නුවරඑළිය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ව්‍යාප්තව තිබෙනවා. ලයිකන කුල 60කට අයත් විශේෂ 876ක්ද හඳුනාගෙන තිබෙනවා. මත්ස්‍ය විශේෂ 97ක් මෙම වාර්තාවෙන් ඇගීමට ලක් කර තිබෙනවා. ඉන් විශේෂ 61ක් ශ්‍රී ලංකාවටම ආවේනිකයි. ඉන් මත්ස්‍ය විශේෂ 12ක් දැඩි වඳවීමේ තර්ජනයකට ලක්ව ඇතැයිද රතු දත්ත වාර්තාවේ සඳහන්. සූම් තාක්ෂණ ඔස්සේ පැවති රතු දත්ත ලැයිස්තු එළි දැක්වීමේ උත්සවයට පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද එක් වුණා. ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති මෙන්ම වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත නව සංස්කරණය කිරීම මේ වන විට පරිසර අමාත්‍යාංශයේ ජෛවවිද්‍යුත් විවිධාංශය විසින් ආරම්භ කළ තිබෙනවා. අද දින එළිදක්වන්නේ රතු දත්ත පොතේ වැදගත්ම රතු ලැයිස්තු දෙකක්. එකක් 2020 ශ්‍රී ලංකාවේ වෘක්ෂලතා පිළිබඳ රතු දත්ත ලේඛනය, අපේ රටේ ශාක පිළිබඳව රතු දත්ත ලේඛනය අද ඉදිරිපත් වෙනවා. වගේම 2020 ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය රතු දත්ත ලේඛනයත් අද දින ඉදිරිපත් වෙනවා. ලබන වසර වන විට අපිට සමස්ත රතු දත්ත පොතම එළිදැක්වීමේ අවස්ථාව තිබෙනවා. අංග සම්පූර්ණම මේ කටයුත්ත නිම වෙනවා. නව ශ්‍රීලන්තයේ සුපිරි වෙළඳ සැලකදී එහි සිටි පිරිසකට මරණීය තුවාල සිදු කරමින් සිටි පුද්ගලයෙකුට එරට පොලිසිය වෙඩි තබා තිබෙනවා.
වෙඩිවැදීමෙන් මේ පුද්ගලයා මිය ගිය අතර ඔහු ශ්‍රී ලාංකිකයෙකු බව මාධ්‍ය වාර්තා කරනවා. ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළඳ සැලකට ඇතුළු වූ පුද්ගලයෙක් එහි සිටි පිරිසකට පිහියනුමක් සිදු කර තිබෙනවා. මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව සිදු කිරීමට පෙළඹුණු තැනැත්තාට වෙඩි තැබීමටයි එහිදී පොලිසිය පියවර ගෙන ඇත්තේ. වෙඩිවැදුණු එම තැනැත්තා එහිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගිය තැනැත්තා ශ්‍රී ලාංකිකයෙකු බවයි එරට අගමැතිනි ජසින්ඩා එර්ඩන් සඳහන් කළේ. A violent extremist undertook a terrorist attack on innocent New Zealanders in the Newland countdown in Auckland. The terrorist is a Sri Lankan national who arrived in New Zealand in October of 2011. He became a person of national security interest from 2016. අධිකරණ නියෝග හේතුවෙන් අපරාධකරුගේ නම මෙතෙක් හෙළි කර නැහැ. ඔහු 2011 ඔක්තෝබර් මාසයේදී නව සීලන්තයට පැමිණි අයෙක් බවයි වාර්තා වන්නේ. අපරාධකරු ISIS ත්‍රස්ත සංවිධානයේ මතවාද අනුව කටයුතු කරන අන්තවාදී පුද්ගලයෙක් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. මෙම පිහියනුම සිදු වෙත්තේ කිසිදු විශ්වාසයක් මත පදනම්ව නොවන බවත් මෙය තනි පුද්ගලයෙකුගේ අන්තවාදී ක්‍රියාවක් බවත් එරට අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පවසා තිබෙනවා. මෙම පුද්ගලයා දෙකලා අපරාධකරුවෙකු හේයින් තවදුරටත් සමාජයට අනතුරක් නොමැති බව එරට ආරක්ෂකංශ මේවන විට තහවුරු කර තිබෙනවා. පිහි ඇනුම් වලින් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 3 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නව සීලන්ත සෞඛ්‍යංශ පවසන්නේ. රජයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ අනාගත ආයෝජනයක් ලෙස සලකා බවයි ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය පවසන්නේ. කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ පමණින් අරගලය අවසන් නැති බවද ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ අතර පවසනවා. කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ පමණින් මොන අරගලෙද නතර වෙන්නේ? අපි දිගින් දිගටම ඉල්ලන්නේ සුබෝධනීය කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ පරිසරය තුළ කැබිනට් අනුකාරක සභාව මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා 2018 වැටුප් යෝජනාව. අපි පැහැදිලිවම කියන්නේ සුබෝධනීය කමිටු වාර්තාවේ කොටසක් ඇටියට ඒක එකවර ගෙවන්න කියලා. අවුරුදු එකමාරක් තිස්සේ ආණ්ඩුව ළමයි 100%ට අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරේ නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් අවුරුදු එකමාරකට විතර පස්සේ තමයි ආණ්ඩුව මේ වෙනකොට කතා කරන්නේ රූපවාහිනී නාලිකාවල අධ්‍යාපනය ලබා දීම පිළිබඳව, සයිබර් ඔප්ටික්ස් ලබා දීම පිළිබඳව. මේ අවුරුදු එකමාරක් තිස්සේ ආණ්ඩුව මේවා කරේ නැහැ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය පළ කළේ මෙවන් අදහසක්. මේ අවුරුදු එකමාරක් තිස්සේ රජය නොකරපු කාර්ය ස්වේච්ඡාවෙන් තමන්ගේ අඩු සොච්චම් වැටුප පාවිච්චි කරලා කරේ ත්‍රස්තවාදීන්ද අපිට අහන්න තියෙන ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් සාවධානව මේක බලන්න ආයෝජනයක් ලෙසලකලා මේ ශේෂ්ත්‍රයට කටයුතු කරන්න ඕනේ. මේ වැටුප් වැඩිවීම ගුරුවරන්ගේ පොකට් එකට ලැබෙන එකක් නෙමෙයි, විදුහල්පතිගේ පොකට් එකට ලැබෙන එකක් නෙමෙයි. මේ වැඩිවීම තුළ බලවන්ත වෙන ගුරුවරයා සහ විදුහල්පතිවරයා මේ මානව සම්පත දියුණු කිරීමේ කාර්යය තමයි නිරත වෙන්නේ. සමගී අධ්‍යාපන සේවක සංගමයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද ගුරු ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අපි මස්රාත්තලම ඉල්ලන්නේ නැහැ ගුරු සංගම්. මේ ඉහළ යන බඩු මිල හමුවේ ගරා ගන්න බැරි ආර්ථික පසුබිම තුළ අද ගුරුවරයා වගේම රාජ්‍යය වගේම සමස්ත ජනතාව අමාරුවේ මිරිකලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවකේ මේ ආණ්ඩුව දිගින් දිගටම කරේ බඩට ගහන එක. අද දවසෙත් ඒක තමයි කරන්නේ. මේ ආණ්ඩුව බලයටපත් කරන්න, තුනෙන් දෙක දෙන්න, විශ්ව සම්බන්ධ කරන්න, මහා බලයක් දෙන්න කටයුතු කළේ මේ රටේ මේ අහිංසක ගුරුවරු. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමෙන් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. නැවත හමුවෙමු හෙට උදෑසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.